ஐயோ வணக்கம், அஸ்ஸலாமு அலைக்கும், வெல்கம் டு யூ கேஸ். வோன மீடியா டிஸ்கவரி டீல் එක ஏ டு இசட் பேதிலிவ කියන්නම් සහ ஸ்னைடர்ஸ் එක ගැන මොනවා වේද කියලා අන්තිමට කතා කරමු. තාම මුකුත් තීරණ ඇවිල්ලා නැහැ එළියට. ඉතින් යන් වීඩියෝ එකට ටිකක් චුට්ටක් තික් වෙයි මේ වෝන මීඩියා ඩිස්කවරි ඩීල් එක හරියටම මොකද්ද කියලා. හරි මෙහෙමයි, මුලින්ම කියන්නම් දැන් ඩීල් එක ගැන කතා කරන්න කලින් මුලින්ම කියන්නම් මේ කම්පැනිස් මොනවද සහ ඒවත් එක්ක ඇතුළේ තියෙන්නේ මොනවද කියලා. මේ ටික දැන් කලින් අර ඩීල් එකට ගියොත් එහෙම වැඩක් නැහැ. එතකොට AT&T එක, මේ AT&T එක කියන්නේ ගොඩක් කට්ටිය දන්නේ වෝනර් බ්‍රොස් එකේ මදර් කම්පැනි කියලා. එතකොට AT&T එකේ බයින් නෝ ස්නයිඩර්ස් එකේ මේ කන්ටිනියු වෙන්නේ නැහැ කියලා. එතකොට මේ AT&T එක කියන්නේ මොකද්ද? AT&T එක කියන්නේ US වල, ඒ කියන්නේ ඇමරිකාවේ टेलीकम्युनिकेशन जॉइंट टेली दूरघन संबंध तीन हेम वेडगट टेलीकम्युनिकेशन दैवंत्य स्थल का अमेरिका टेलीकम्युनिकेशन दैवंत्य स्थल का एटीएंटी उदाहरण के जरिए टेलीकॉमिक डायलॉग टेलीकॉमिक इवे लोक कंपनी इतकोट मेह टेलीकॉमिक उदाहरण इतकोट एटीएंटी टेलीकम्युनिकेशन जॉइंट अमेरिका स्थल का इतकोट මේ කම්පැනි එකේ මේක තමයි AT&T එක. හරිද? එතකොට මේකේ ඩිවිෂන් තුනක් තියෙනවා. එතකොට ඒ කියන්නේ කොටස් තුනක් කියලා මම කියන්නම්කෝ. ඒ කියන්නේ තියෙන කොටස් තුනක් ඇත්තටම AT&T communication. එතකොට ඒක තමයි ඔය කිව්වට telecommunication පැත්ත තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක වෝන මීඩියා එක. උන් දෙක අපිට ඕනි එක. ඊට පස්සේ තුන්වෙනි එක වෙනවා AT&T ලතින් ඇමරිකා එක. ඒ කියන්නේ දකුණු ඇමරිකාවට සහ ලතින් ඇමරිකාවේ පැත්තට තියෙන ඒක ඉතාලි චූටිප් නියම එකක්. හැබැයි AT&T එක බෙදෙන කොටස් තුනෙන් එකක් තමයි ඒක. එතකොට AT&T communication එක වෝන මීඩියා එක. ඊට පස්සේ වෙනවා AT&T ලතින් ඇමරිකාවේ තියෙන. ওই කොටස් තුනකට බෙදෙනවා. එතකොට වෝන මීඩියා එක. ඒ කියන්නේ AT&T එකේ ප්‍රධාන කොටස් තුනෙන් එකක්. මේ වෝන මීඩියා එකේ තියෙන දේවල් ටික මම කියෙන්න කියන්නම්. එතකොට ඔයාලට අවබෝධය ගන්න බුල මේ මොකද්ද වෝන මීඩියා කියලා. එතකොට වෝන මීඩියා එකේ තියෙන ප්‍රොඩක්ට්ස් තමයි මම මේ කියාගෙන යන්නේ. සම්පූර්ණ DC කොමික්ස්, සම්පූර්ණම DC කොමික්ස් ඈ. එතකොට DC කොමික්ස් එතනින් ගියාට පස්සේ HBO එක, HBO Max එක, Cartoon Network එක. ඊට පස්සේ වෝන බ්‍රෝස් තවනාර කියන්න ඕනේ. ඊට පස්සේ අපි මොනවද බෙන්චීම් වැලි ස්ට්‍රයික් බෑක් බලපු Cinemax channel එක. මේ වෝන මීඩියා එකේ ප්‍රොඩක්ට්ස් ඔ මේ ගොඩක් තියෙනවා. මේ මේ ෆොටෝ එකක් දාන්න මේ තියෙන්නේ විකිපීඩියා එකේ ගිහිල්ලා බලුවට පස්සේ වෝන මීඩියා ප්‍රොඩක්ට්ස් කියන විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ. එතකොට වෝන මීඩියා එකේ යටතේ තියෙන ප්‍රොඩක්ට්ස් තමයි මේක. එතකොට මේකත් මේ මොනවාද වෝන ප්‍රෝස් එකත් වෝන මීඩියා කියන කම්පැනි එක ඇතුලේ තියෙන ප්‍රොඩක්ට් එකක්. එතකොට Cinemax එකත් එකයි, HBO Max එකත් එකයි, HBO එකත් එකයි, Cartoon Network එකත් එකයි, මොනවද වෝන ප්‍රෝස් එකත් එකයි. يعني සල්ලි හොයන වීඩියෝ වලින් වෙනස් වෙනවා. හැබැයි මේක ඇතුලේ තියෙන එකම ප්‍රොඩක්ට් එක. එතකොට මේ සම්මේ ඩීල් ඊට පස්සේ වෝන මීඩියා එකේ හරි කතාව. දැන් ඔන්න වෝන මීඩියා එකේ ඔය දේව තමයි තියෙන්නේ. ඩිස්කවරි එක. දන්නවනේ ඩිස්කවරි පොඩි කාලේ ඉඳන් බැලුවන් ඩිස්කවරි. අයි channel එකේම ගියා මම ඉඳන් ඩිස්කවරි ඉස්සරේ ඉස්සරම. එතකොට සැටලයිට් වලට එහෙම දුන්නාට පස්සේ තමයි ඩිස්කවරි වෙන්න නැති වුණේ අයි channel එකේ. ඊට පස්සේ डिस्कवर कैने लुक आयत बलुए ये चैनल आयतम कैलकोट डिस्कवरी मे वगे गुडाती पारकी तर मने हई इतकोट अभी दान डिस्कवरी इट पास जूरो स्पोर्ट चैनल एक अलग इट पास टीवी चैनल अंबाट तीन मे अलग एनिमल प्लानेट टीएलसी मे वगे मे तीन मे मे लिस्ट मे डिस्कवरी अति दीवार मे तीन चैनल लिस्ट इट पास तरह विकिपीडिया के තියෙන මේ channel list එක discovery ආයතනයේට තියෙන. ඊට පස්සේ මේ discovery ආයතනයේ තියෙන Lionsgate එක දන්නවනේ. ආන් ඉතින් Lionsgate එකේ 100%ක් තියෙනවා IT shares වලින් discovery එකට. එතකොට මොනවද John Wick එහෙම ආපු Lionsgate එක තියෙනවනේ. එතකොට මොනවද එතනත් 100%ක් තියෙනවා. එතකොට ඒ වගේ ලොකු company එකක් මොනවද discovery එක කියන්නේ. එතකොට තුන්න දැන් කිව්වා AT&T කියන ලොකු මදර් කම්පැනි එක ගැන කතා කරා. ඒකේ තියෙන කොටස් තුන ගැන කතා කරා. AT&T communication, AT&T
ලතින් ඇමරිකා ඕන මීඩියා ඔන්න ඒ තුන දැන් ඊට පස්සේ ඕන මීඩියාකේ තියෙන්නේ මොනවද කියලා කතා කරා ඔය DC කොමික්ස් HBO HBO Max එක කාටුන් නෙට්වර්ක් එක ඔයගේ Cinemax එක එතනින් ගියාට පස්සේ ගොඩක් තියෙනවා ඒ ටික කතා කරා ඒක Discovery කී තියෙන මොනවද කියලා කතා කරා එතකොට ඕන මීඩියා එකයි දාන්න මේ ෆොටෝ දෙකක් එකතු කරලා හදන්න මේ ඕන මීඩියා එකේ තියෙන මේ මේවයි ඩිස්කවරිගේ තියෙන මේවයි කියන්නේ සම්පූර්ණ ඩිස්කවරි එකයි සම්පූර්ණ ඕන මීඩියා එකයි දෙක එකතු කරලා එක කම්පැනි එකක් හදන්න යන්නේ එතකොට මේක හදනවා කියන්නේ ස්ට්‍රීමින් ජයන්ට් කෙනෙක් හදන්න කියන්නේ ස්ට්‍රීමින් වල දැවැන්තේ නිර්මාණය කරන්න තමයි මේක මේ කරනවා කියන්නේ එතකොට AT&T එකට මේකට ඇඟිලි ගහන්න බෑ කියන යාට ශයාස් තියෙනවා එතකොට කෙලින්ම කතාව මේ දෙක එකතු කරලා අලුත් කම්පැනි එකක් අලුත් නමකින් හදනවා කියලා තමයි කියන්නේ එතකොට මේ සම්පූර්ණ කම්පැනි එකේ වටිනාකම මේ අලුතෙන් හදන එකේ ඕන මීඩියා එකයි ඩිස්කවරි එකයි එකතු වෙලා හදන අලුත් කම්පැනි එකේ අලුතෙන් හදන එකේ වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන මිලියන එහෙම නෙවෙයි බිලියන 150ක් වෙනවා කියලා තමයි කියන්නේ සම්පූර්ණ කන්ටෙන්ට් වල මේ සේරම සීර කීම තියෙන ඕන මීඩියා ප්ලස් ඩිස්කවරි වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 150ක් කියලා කියන්නේ රෆ්ලි ගණනක් මේ කියන්නේ මෙච්චර වටිනවා කියලා කියන්නේ එතකොට මෙන්න මෙහෙම වටිනාකම තියෙන එකක් තමයි හැදෙන්නේ එතකොට මේක හැදෙනවා කියන්නේ මේ කියන්නේ මේකේ ප්‍රධාන පරමාර්ථය කියන්නේ එතකොට මොනවද ඩිස්නි එකටයි Netflix එකටයි තරගයක් දෙන්න තමයි අනිවාර්යෙන් මොකද HBO Max එක තනියම හිටියොත් එහෙම වැඩි කරන්න බෑ HBO Max එකට දැන්ටත් මම හිතන්නේ මිලියන 60ක් හෝ 40 ගණනක් ඉන්නවා හැබැයි Netflix එකේ ඉන්නවා මිලියන 200 ගණන් subscribers එතකොට මේ කට්ටිය එකතු වුණොත් හොඳ ෆයිට් එකක් දෙන්න පුළුවන් මේ මොනවා Netflix එකටයි Disney එකටයි Amazon Prime ඔලුවට එතකොට දැන් ඇයි මේ AT&T එක මොනවද ෆිල්ම් වලට එයාලා මොකද එච්චර ලොකු මේකක් දාන්නේ නැත්තේ කියලා හේතුව කියන්නේ මම කියන්නේ ටෙලිකමියුනිකේෂන් දෙවන්තේ විදියන්නේ AT&T එක සලකන්නේ එතකොට AT&T එකේ මොනවද 2020 වත්තම් විදියට ගත්තාම තියෙනවා ඩොලර් බිලියන 171ක්. එතකොට ඩොලර් බිලියන 171ක් ඈ. ඊට පස්සේ මොනවද ඒ සම්පූර්ණ AT&T එක. එතකොට AT&T කොටස් තුනකට බෙදලා කිව්වනේ දැන් වෝන මීඩියා එකේ තියෙනවා ඩොලර් බිලියන 30ක්. ඊට පස්සේ AT&T ලතින් ඇමරිකා එකේ තියෙනවා ආදායම ඩොලර් බිලියන 7ක්. 7ක වගේ ගන්න. ඊට පස්සේ 37යි අපි 10යි කියලා. 37යි කියනවා 37යි නම් නිකන් හිතා 40ක් කියලා එකතු කරලා සේරම එතකොට ඔය සම්පූර්ණ AT&T එකේ ආදායම් තියෙන ඩොලර් බිලියන 171කින් අර අනික් දෙකේම ඩිවිෂන් දෙකේම තියෙන්නේ ඩොලර් බිලියන 37යි. මෙන්න 40ක් කියලා ගමු. එතකොට 171කින් 40ක් අඩු කරාට පස්සේ එන සේරම ටික තියෙන්නේ AT&T ටෙලිකමියුනිකේෂන් වලින්. يعني කමියුනිකේෂන් වලින් තමයි සම්පූර්ණ හම්බ කරලා තියෙන්නේ. එතකොට ආයතනයක බේස් එක ගලා බොටම් ලයින් එකට ගත්තාට පස්සේ යාලට ඕනි සල්ලිනේ. එතකොට ඒ සල්ලි හොයන සීන් එකේදී යාලට සල්ලි එනවා. එතකොට ෆිල්ම් අදාදරේ මේ දඟලන දෙයක් නැහැ. එතකොට ඔන්න ඔය දේවල් එහෙම මගහැරිලා සම්පූර්ණ අයින් කරලා දාලා යාලා ගොඩක් වෙලාවට මොනවද 5G සහ ෆයිබර් පැත්තට ලොකුවට යනවා කියලා ફોકસ කරනවා කියලා තමයි තියෙන්නේ. يعني මේවා අයින් කරලා කියන්නේ සම්පූර්ණ අයින් කරන්න යාලට ශාස් තියෙනවා. යාලා ටෙලිකමියුනිකේෂන් පැත්තට ගොඩක් ફોકસ කරනවා කියලා තමයි කියන්නේ. එතකොට අපිට ඒව වැඩක් නැහැ. දැන් එතකොට sorry මේ එක දිගට කියාගෙන යන්නේ සම්පූර්ණම මේ දෙක ඩිස්කවරි එකයි ඕන මීඩියා එකයි එකතු කරලා තනි කම්පැනි එකක් හදනවා හරි දැන් හදලා තියෙන්නේ ඩීල් එක වෙනවා කියලා කියනවා දැන් මේ අත එවිලා 17 ඔෆිෂියල් වෙනවා කියලා හැමතැනින්ම ඇවිල්ලා තියෙනවා මේක සයින් කරයි ඊට පස්සේ මේකේ ස්ට්‍රීම් සර්විස් එකක් හරි මේක තියෙන නම ගොඩක් වෙලාවට ඕන කෑල්ලක ඇවිලා නමක් කිය බොහෝ දුරට ෂුවර් නැහැ එළියට දායි තව දවස් දෙක තුනක් යනකොට මේ වීඩියෝ වල දවස් දෙකක් තුනක් වගේ යනකොට තුනක් වගේ යන කලින් මේ සේරම එළියට එයි නම් සහ මේ ඩීල් එක සයින් කරා කියලා. එතකොට ඔන්නෝමයි ආදායම් සහ මේ මොකද්ද මෙතන වෙන්නේ කියන එකේ තියෙන්නේ. තාම ආවේ නෑ ඔය ස්නයිඩර්ස් එක තියෙන මේ කතන්දර තියව අන්තිමට කියන්න. දැන් අලුතෙන් සහ ඊළඟට එන කන්ටෙන්ට් තියෙනවානේ දැන් මේ අලුත් කම්පැනි එකකින් අවුරුද්දකට ලකින් ලබන අවුරුද්දට කියලා අපි හිතමුකෝ මට දැනව. Netflix එකෙන් ගිය අවුරුද්දේ මට මතක විදියට දාලා තිබ්බේ ඩොලර් බිලියන 17යි යාලගේ කන්ටේනරට. 17යි හිරිකෝ ඔයලා දාන්න කීයද දාලා තිබ්බේ. එතකොට මෙයාලා මේ කම්පැනි එක පටන් අර ඊළඟ අවුරුද්දට දාලා තියෙන දානවා කියලා තියෙනවා. අලුත් කම්පැනි එකේ මේ ඩොලර් බිලියන 20ක්.
නෙට්ෆ්ලික්ස් එකටත් වඩා මේකට වේදන් කරනවා කියලා කියන්නේ. එතකොට අලුත් කන්ටෙන්ට් ඕන ඒවා හැම එකම එතකොට මේකෙන් එන්නේ මොනවද කියලා සම්පූර්ණ දෙත චුට්ටකින් කියන්න මේ ස්ට්‍රීමින් සර්විස් එකක් આવත් මේකෙන් එන්නේ මොනවද කියලා. ඇව්වට පස්සේ පිස්සු වැදෙනවා. ඒ කියන්නේ කියන්න ගත්තොත් ඉවරයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ නෙට්ෆ්ලික්ස් එකටත් වඩා කියලා. ඊට පස්සේ සර් ගැන කතා කරන්න යන කවුද ඩේවිඩ් සැස්ලෝ. ඩේවිඩ් සැස්ලෝ මෙයා තමයි කලින් ඩිස්කවරි එකේ CEO විදිහට ඉඳලා තියෙන්නේ. එතකොට මෙයාම තමයි මේ අලුතෙන් හදන කම්පැනි එකේ CEO විදිහට ඉඳලා මේ වැඩේ ලීඩ් කරනවා කියලා කියන්නේ. එතකොට දැන් මේක තනි කම්පැනි එකක් විදිහට ආවට පස්සේ යාලා තනියම සල්ලි හොයන්න ඕනේ. මොකද දැන් AT&T යටතේ තියෙනකොට එහෙම කිසි සල්ලි ඔය තාවත් එකේ නැහැ. කොහොමද දෙනවා ගන්න අර ලාභ ලබන්න මේකින් අම්බානට හම්බ කරන්න එහෙම අර එකක් ඒ කම්පැනි වලට තිබ්බේ නැහැ කියන ඕන මීඩියා එකට එච්චර කල් තිබ්බේ නැහැ. තිබ්බනම් ඔහොම එන්නේ නැහැ. හැබැයි Netflix ලට ඉදින් ගියාට පස්සේ Marvel එකට එහෙම ඔය ඒ ලකුරුත්තම් කරන්න බැරි. Disney එකේ යටතේ තමයි Marvel එක තියෙන්නේ. හැබැයි Marvel එක යාලා තියෙන ටිකෙන් මාර්ගීමක් ගන්න. Netflix එකත් එහෙමයි. අර ඕනට වඩා දේවල් නැහැනේ. අර තියෙන ටිකෙන් මාර්ගීමක් ගන්න. ඒකට දැන් මෙතනක් තින්නේ. මෙතනක් හරියට බැලුවොත් මෙතනක් දේවල් වැඩි. හැබැයි කම්පැනි එක සල්ලි හොයන්න බෑ. එතකොට මේකට ෆුල් යාලා පොටෙන්ෂියල් එක දීලා මාර විදිහට වැඩ කරලා සල්ලි වන්න වෙනවා. කන්ටිනියු ලීඩ් දාන්න වෙනවා. මොකද මෙතන ස්ට්‍රීමින් ජයන්ට් කෙනෙක් කියන්නේ ස්ට්‍රීමින් වල දැවැන්තෙක් හදනවා කියලා කියන්නේ අනිවාර්යෙන්. එතකොට මේ ඇතුලේ මේ ස්ට්‍රීමින් එක ගොඩක් වෙලාවට බේස් වෙන්නේ ෆිල්ම් සහ ටීවී සීරීස් කියන එකත් එක්කනේ. පොඩි 100ට වැඩි percentage එකක් ගත්තාම එතකොට අනිවාර්යෙන් මෙතෙන්ට ෆිල්ම් සහ ටීවී සීරීස් දාන්න වෙනවා. එතකොට ස්ට්‍රීමින් ජයන්ට් කෙනෙක් කියලා. අන්න ඊට පස්සේ කවුද ඩේවිඩ් සැස්ලෝ. සැස්ලෝ ලීඩ් කරනවා කියලා කිව්වා. අන්න හරි. ඊට පස්සේ ඩේවිඩ් සැස්ලෝ කියන්නේ තර කලින් කිව්ව ඩිස්නේ ඩිස්කවරි එකේ හිටපු CEO කෙනෙක්. මෙයා NBC යුනිවර්සල් එකේ අවුරුදු 20ක් මොනවද කේබල් සහ ඩොමෙස්ටික් ඒ පැත්තේ මොනවද ප්‍රෙසිඩන්ට් විදියට ඉඳලා තියෙනවා. කියන්නේ යුනිවර්සල් පික්චර්ස් නෙමෙයි යුනිවර්සල් එකේ මදර් කම්පැනි එක තියෙනවනේ NBC යුනිවර්සල් එකේ මේකේ කේබල් සහ ඔය අලුතෙන් එන මීඩියා සම්බන්ධව මොනවද න්‍යාය කෙනෙක් විදියට ප්‍රෙසිඩන්ට් විදියට ඉඳලා තියෙනවා. එතකොට මාර එක්ස්පීරියන්ස් තියෙන චරිතයක්. සමහරු කියනවා යුනිවර්සල් එකෙන් මේ අලුත් කම්පැනි එක ගනී කියලා. මම නම් හිතන්නේ මොකද මේ හදන්නේ අලුතෙන් මේ මොනවද මේව එක්කෙනෙක් මොනවද මේ ස්ට්‍රීමින් ජයන්ට් කෙනෙක්. මෙයා තනි කම්පැනි එකක් හිටියොත් විදියට හිටියොත් තමයි මේක සල්ලි හම්බ කරන්නේ. නැත්නම් ආයෙ තව හිටරි එකක් යටතට ගියොත් මෙයා සල්ලි හම්බ කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. එතකොට කියන්නේ Netflix එහෙම වගේ තනියෙන් තියෙන්න ඕන. ඒක නම් ඒක විතරයි. එතකොට කියන්නේ අපි කියන එක කොහොමත් එහෙම තියෙයි. නැත්නම් එහෙම මේ කරන වැඩින් ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. කියන්නේ මේ ඩීල් එකෙන් ඇත්තටම එළියට මුකුත් අවුට්පුට් එකක් එන්නේ නැහැ. මොකද මොකක් හරි යටතට ගියොත් එහෙම. එතකොට ආයි කලින් කියන්න ඕනේ මේ ඩීල් එක වෙනමලත් එක්ක AT&T එක තියෙනවානේ. AT&T එකේ 71% ක කොටසක් මේ අලුත් කම්පැනි එකේ AT&T එකට තියෙන ෂෙයා හෝල්ඩර්ස්ලාට තියෙනවා. ඊට පස්සේ කොටස් මේවා තියෙන්නේ 29% ඩිස්කවරි එකට තියෙනවා. ඔන්නෝමයි අලුත් කම්පැනි එක හැදෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙන කන්ටෙන්ට් මොනවද? කොහොමද පටන් ගන්න? අපි නිකන් දැන් ඔය ගොඩක් අඩිකේ POTV, Dialog TV එහෙම තියෙනවනේ. එතකොට මොනවද කොහොමද කියන්නේ? HBO channel ටිකයි. Warner Bros channel එකයි. ඊට පස්සේ Animal Planet එක, Discovery එක, තව මොනවද? Eurosport එක, ඔය වගේ ඒ channel ටික එකතු කරලා එක streaming service එකක් ඇදුවොත් නිකන් දැනට නිකන් ඒ ටික කියලා හිතලා කල්පනා කරලා බලන්න. එතකොට ඒ එහෙම එකක් ඈ සිනමැක්ස් එකකින් ওই channel ටිකේ තියෙන ටික දාලා එක ස්ට්‍රීමින් සර්විස් එකක් අතෝ දැනට තියෙන ටික මේ නිකන් එළියේ තියෙන ටික Harry Potter, Batman, Arrow මේවා ඔය හැම එකක්ම දාලා ස්ට්‍රීමින් සර්විස් එකක් අතෝ ඊට පස්සේ God එකේ Game of Thrones එකේ HBO එකේ Game of Thrones එකේ තියෙනවා අලුතෙන් series හතරක් හෝ පහක deal මේ සංකල්ලා තියෙන්නේ ඉස්සරහට එනවා කියලා තියෙනවා. ඒකට ඕවා සම්පූර්ණම එන්නේ මේ අලුතෙන් එන ස්ට්‍රීමින් සර්විස් එක හරහා. يعني මොකක් හරි අපි නිකන් ඕන ඩිස්කවරි මේ තියෙන ඕන කවරි කියලා අපි ගමුකෝ. ඕන කවරි ඔරිජිනල් සීරීස් කියලා තමයි එන්නේ. මේ මොනවාද අලුතෙන් එන HBO මොකද මේ Game of Thrones එකෙන් අර ඉස්සරහට එන House of the Dragon එක ගිහම එතකොට මේවෙන් තමයි එළියට එන්නේ. මේ ඇතුලේ තියෙන මේ ඇතුලේ යන වැඩ වෙනස් වෙන්න විදිහක් නැහැ. මොකද ඒවා මතනේ දැන් මේ ටික ඩිපෙන්ඩ් වෙන්නේ අලුතෙන් තව ඒවා එයි. හැබැයි එන්නේ අලුතෙන් මේ හැදෙන ස්ට්‍රීමින් ජයන්ට් කී යටතේ. එතකොට පට්ට වෙනසක් වෙන්නේ තියෙනවා හොලිවුඩ් වල. මොකද වෝනර් බ්‍රෝස් කියන්නේ මෙතන කතා කරේ නැති කියන්නේ වෝනර් බ්‍රෝස් කියන්නේ වෝනර් මීඩියාගේ චූටි කැලලක් විතරයි. හැබැයි
එයාගේ ලොකු පාට් එකක් කරනවා එයා. ඒ වුණාට මොනවද මෙතන විනාඩි 15ක් විතර ගිහිල්ලා තියෙන මේ මෙඩි කියන්න ඕන. මොකද නැත්තම් වටර රටපටලෝනේ හැමතැනම. එතකොට එතකොට වෝනර් බ්‍රෝස්ලාගේ ස්ටුඩියෝ තියෙනවා. එයාලගේ වෙනම පාට් එකක් තියෙනවා. එතකොට මේ මේක හැදුවා කියන්නේ වෝනර් බ්‍රෝස් ස්ටුඩියෝ එකේ. ඒ කියන්නේ හැරි පොටර් බැට්මෑන් එහෙම හැදිච්ච ස්ටුඩියෝ වල ජස්ටිස් ලීග් අතරේ මේ ෆයිඩ් කට් හැදිච්ච ස්ටුඩියෝ වල ඩිස්කවර්ලාගේ වැඩ කරන්න පුළුවන්. يعني සම්පූර්ණම විකන අමුතුම අපි කවදාවත් දැකපු නැති එකක් තමයි මේ වෙන්නේ. එතකොට මම තමයි කියන්නේ හොලිවුඩ් උඩු යටි කුරු වෙන වැඩක් ඇත්තටම මේක. එතකොට ඒකමාරයි. يعني හිතා ගන්න මේක කියන්නේ හැරි පොටර් සීරීස් ඉස්සරහට ඉන්න තියෙනවා. ඕවා මේවා කියන්න කිව්වම කියන්න ගත්තොත් එහෙම කෙලවරක් නැහැ. ඩිස්කවරි එකේ තියෙන channel මේ දේවල් නේද මේක තියෙනවා. ඊට පස්සේ animal planet එකේ ඕවා මේවා සම්පූර්ණ මම අර කිව්වේ අර සැටලයිට් තියෙන මොනවද PO TV හරි dialog TV හරි මොනවා හරි තියෙන මේ channel ටික නිකන් හිතලා බලන්න. ඔයාලා දැක්කනේ මෙතන දානකොට දැන් මෙතනත් මේ photo එකක් දාන්නම්. මේ තියෙන දේවල් එක ස්ට්‍රීම් සර්විස් එකකින් ගන්න පුළුවන් වුණා. නිකන් හිතන්නකෝ ඒක හොඳන්නේ නැහැ. ටොරන්ට් එකේ ඉඳ ගත්තට පස්සේ ඕක පටන් ගත්තට පස්සේ නිකන් අර ඒක පිස්සුවක් වෙන්න ගන්නයි කන්ටෙන්ට් මාර විදියට එනවනේ සමහර ඒවා. දැන් නිකන් පොඩි නපුතනපද උදාහරණයක් කියන මේ වෙලාව ගියාට වෙබ් ක්ලිප් නැති සමහර ෆිල්ම් එහෙම තියෙනවා. ඒකට ඔකට දැම්මට පස්සේ ඔක වෙබ් එකේ එනවා මේ ටොරන්ට් එකේ. ඒකට එහෙම සිද්ධිත් තියෙනවා. අපි ගත්තොත් බලවමද මේකක් තියෙනවා. හැබැයි ස්ට්‍රීමින් එක ආවොත් එහෙම අනිවාර්යෙන් මේ මොනවද සල්ලි දීලා අරගන්න. ඒ තරම් වටින ස්ට්‍රීමින් සර්විස් එක. කොහොමත් වර්ල්ඩ් වයිඩ් දෙයි. මොකද US සල්ලි දීලා වැඩක් නැහැ මේක. මෙච්චර දේවල් මේවා කරලා වර්ල්ඩ් වයිඩ් දෙයි. ඒකට මට මෙතන මේ පොඩි ෆොටෝ එකක් දාන්න. මට මේකේ ෆොටෝ එක දැන් මම අතේ නැහැ. මම මතක විදිහට මම කියන්නම්. පැය ලක්ෂ දෙකකට වඩා කන්ටෙන්ට් තියෙනවා මේ දෙගොල්ලෝ එකතු වුණාට පස්සේ. ඊට පස්සේ ලෝකෙ වැඩිපුරම හම්බ කරපු ෆ්‍රැන්චයිස් තියෙනවා. ඒ කියන්නේ මේ දෙන යාළ එකතු වුණාට පස්සේ මේ ස්ට්‍රීමින් සර්විස් එකෙන් මේවා යාළට එළියට දාන්න පුළුවන්. මේ ෆිල්ම් මේ මොවරි පොටර් මොනවද ලෝඩ් ඔෆ් ද රින් හොබිට් බැට්මෑන් ඔය හැම මොහොතම මේ DCU එකේ ෆිල්ම් අරිනේ මේකට මේකෙන් එළියට දාන්න පුළුවන්. එතකොට එහෙම තියෙනකොට මේ ෆිල්ම් වල පි ස්ටුඩියෝ තියෙනවා මෙයාලට අනික් හැම වැඩක්ම කරන්න. එතකොට මේක එකක් හැදෙද්දී වැටෙන්නේ. එතකොට එහෙම තියෙනවා. මම හිතන්නේ මේ රටවල් 50ක් මොනවා හරි 200 නෑ. මේ විතර දෙනවා මේක සීන් එක. ලෝකෙ පුරාම වීදිලා ඉන්නවා මේ 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 තියෙන කන්ටෙන්ට් මේ මේ channel එකක් නොබලන මිනිස්සෙක් නැති වෙන්න විදියක් නෑ. මම අර කිව්වේ ඔයාලට තේරෙනවානේ. නිකන් හරි මේ dialog tv pio tv channel මාරුකට කොන්නකට මේ ඔයාලා බල්ලා දිනන. එතකොට ලෝකෙ ඉන්න මන්න හිතන්නේ 180කට එහා මිනිස්සුට ඕගොල්ලෝ ටච් කරන්න පුළුවන් දේවල් තියෙනවා මේක ඇතුලේ. ඒ කියන්නේ ඕනි එක්කෙනෙක්ට බලන්න පුළුවන් දේවල් තියෙනවා. මම දන්නේ අර මේක ස්ට්‍රීමින් සර්විස් එකක් වුණත් එහෙම අර Netflix වගේ හතර පහ ගුණයක් ලොකුයි කියන්න පුළුවන්. ඒ තරම් දේවල් මේකේ තියෙනවා. එතකොට ඒ මේ ඔරිජිනල් කන්ටෙන්ට් නෑ. මේක ඇතුලේ තියෙන දේවල් Netflix එකේ සමහර වෙලාවට තියෙන එළියේ කන්ටෙන්ට්. එයාලා අර ඩීල්ස් වලට අනුව ගත්තේ. එහෙනම් මේකේ තනිකර ඔරිජිනල් විදියට මේ ආලගෙම දේවල් මේ දෙලා. ඉතින් ස්ට්‍රීමින් සර්විස් එක හැදුනට පස්සේ මේ ඩීල් එක අනිවාර්යෙන් වෙනවා. මාරම දෙයක් වෙයි. මම දන්නේ يعني මෙච්චර මේ දේවල් ටික කියන්නේ මේක කියන්න ඕනේ කියලා මම දන්නේ. يعني තාම ඉවර ගන්න මට හිතෙන්නේ නැහැ මේක. මම විනාඩි 10කින් 15කින් ඉවර ගන්න දැත්තිය. දැන් 18ක් විතර ඉන්නේ. ඉතින් ඔන්න ඔබේ මේක කතාන්නේ. ඊට පස්සේ මේකේ ෆියුචර් එක. එතකොට දැන් ඔය සේන සීරීස් සීරම් ඉන්නේ මේකේ මොකක් හරි ඒකේ නමකින් අපි නිකන් ඕන කවරි කියලා. ඕන කවරි ඔරිජිනල් කියලා විදිහට තමයි එන්නේ. එතකොට ෆිල්ම් සම්බන්ධ වැඩ ටික ඉතින් ඕන බොස් කියලා එතපි මේ වගේ කොහොමද ස්ටාෆ් මාරු වෙන කතාවක් තියෙනවා. ස්ටාෆ් මාරු වෙලා මොනවා හරි ටිකක් වෙයිසාරි. හැබැයි ස්නයිඩර්ස් එකේ කතන්දරේ ස්නයිඩර්ස් ඉතින් වෙන්න පුළුවන්. බැරි කමක් නැහැ. මොකද මේක දැන් වෙන මේ එකක් යටතෙන් තියන්නේ ඕන බොස්ලාගේ ස්ටාෆ් මාරුනොත් එහෙනම් ගොඩක් වෙලාවට සැක් එන්නේ ඉඳ තියෙනවා. ඉතින් පොඩි බලාපොරොත්තුක් තියෙන ලොකු එකක් මේ. ඉතින් ආවොත් හොඳයි. එහෙම එකක් තියෙන්නේ ස්නයිඩර්ස් එකේ කියන්නේ චූටි කැලම් මේ සම්පූර්ණ ස්ක්‍රීන් ජයින්ට් කියන අපිට ඒක ලොකු වුණාට මේකට ලොකුත් නැහැ මේකුත් තියෙන. ඉතින් ආවුත් මරු සහ ස්නයිඩර්ස් එක වගේ මාර කන්ටෙන්ට් ගොඩක් මේක ඇතුලේ තියෙනවා. තියෙනවා කියන්නේ අට ගහන්න පුළුවන් ජීවිත කාලෙම බැලුවා තියර කරන්න බැරි දැනටත් ආපු ආව ගැතුලට දැම්මට පස්සේ ජීවිත කාලෙම බැලුවා තියර ගන්න බැරි දේවල් තියෙනවා. සහ අලුතෙන් ඒව එනවා. ඉතින් බලන් ඉමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේවා බලන්නවත් පරිස්සම් වෙලා ඉන්න. සහ අපිට ඉතින් කියන්න තියෙන්නේ වැඩක් කරොත් කවුද ඩේවිඩ් සර් තමයි. මෙහෙ ඉසර වගේ අපි ඩේවිඩ් සර් ෆේල් නොවේවා කියලා තමයි අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. සර්ගේ වැඩ අපි බලන් ඉමු. ඉතින් ඉලාරිස්සක් ඉදර ගිහින් තියෙන්නේ.
මොනවමයි කතන්දරේ මේක කියන්න ඕනේ එකයි කිව්වේ සම්පූර්ණ මෙච්චරයි ඉතින් විස්තරින්ද ලොකු දෙයක් නැහැ මොනවා හරි අඩුපාඩුවක් තියෙනම් මම කමෙන්ට් එකක් දාන්න අඩුපාඩු නම් එන්නේ දැන් නම් මේ සම්පූර්ණ බේසික් දේවල් ටිකක් කිව්වේ මේවැල් ගණන් වල එහෙම දේවල් වෙලා ඇති ඉලක්කම් වල චූටි පොඩි පොඩි වෙනස් මේ දැන් ටාවර් නිවුස් එකේ එක දවසක් පැය 12ක් වගේ ඇතුළත ආවේ මේ සිද්ධිය මොනවමයි කතන්දරේ වෝල් මීඩියා ඩිස්කවරි එකතු වෙලා හදන අලුත්කම එනිගේ කතන්දරේ ඉතින් සගතේ තමයි වැඩේ තියෙන්නේ ඩේවිඩ් සගතේ සනම් පිළෙන්ඩපා මේක නැන්දා පිළනොත් එමු ඉතින් හදාගත්තු ආයි විතරින් එහාට මන් දන්නේ නෑ ඉස්සරහට ඉතින් අනාගතයක් පේන තෙක්මානක නෑ ඩේවිඩ් සගමයි කරලා ඉතින් යාර නෑ මේ වගේ තමයි